ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ Milky Way එකේ ෆොටෝ එකක් ගමු. ඔනිදි මේ දවස්වල ෆොටෝග්‍රැෆි සහ විශේෂයෙන් මොබයිල් ෆොටෝග්‍රැෆි කරන අය ගොඩක් try කරන Milky Way එක මේ දවස්වල පේනවා. එකේ ෆොටෝ ගන්න ගොඩක් try කරනවා ගොඩක් අයට DSLR කැමරා නැහැ. ඒක හින්දා හැමෝගම ගාව ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා ගොඩක් අය ගාව. ඉතින් මේකෙන් මේ Milky Way එකේ ෆොටෝ එකක් ගන්න ගොඩක් අය try කරනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මොන හරි දෙයක් චන්දුවා කරොත් ඒක කරන විදිය මුල ඉඳන් අගට චන්දුවා කියලා දෙනවා. ඉතින් මේක ගැනත් කියලා දෙන්න ඕනි කියලා හිතුවා. හරි එහෙනම් මේක කරන විදිය අපි බලමු. දැන් නම් දවල් මේක කරන්න වෙන්නේ රෑ තමයි අපිට ෂූට් කරන්න වෙන්නේ. ඊට කලින් අපිට කරන්න වැඩ ටිකක් තියෙනවා. ඒ ටික අපි හදාගෙන මුලින්ම. ඉතින් මේ ෆොටෝ එක ගත්තේ මම ඊයේ මට ඊයේ තමයි හරියටම මේ දවස් සෙට් උනේ මම දවස් 4ක් 5ක් ට්‍රයි කරා එහෙම කරලා මට ඊයේ තමයි හරියටම මේ ෆොටෝ එක සෙට් උනේ ගන්න දවස. ඉතින් අපි මේ ෆොටෝ එක ගන්නේ අපේ ෆෝන් එකෙන්. මේ ෆෝන් එකෙන් ගන්නකොට අපි ගන්නේ ප්‍රෝ මොඩ් එකෙන්. ඉතින් මේ ෆීචර් එක ඔයාගේ කැමරාවේ ඩිෆෝල්ට් එන්නේ නැත්තම් අවුලක් නැහැ. ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න තියෙනවා තර්ඩ් පාටි ඇප්. ඒවා ඩවුන්ලෝඩ් කරලා මේ ෆොටෝ එක ගන්න පුළුවන්. ඉතින් මම ඒ ඇප් වල ලින්ක් එකත් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒවා ඩවුන්ලෝඩ් කරලා ඔයගොල්ලොන්ට ඒ විදිහට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ෆොටෝ එක අපි කැප්චර් කරාට පස්සේ සාමාන්‍ය DSLR කැම් එකකින් ගන්නවා වගේ නෙමෙයි. ඒ වගේ ක්වලිටියක් එන්නේ නැහැ. ඉතින් නොයිස් ගතිය එහෙම ටිකක් වැඩියෙන් තියෙනවා. ඉතින් මේවාට විසඳුමක් විදිහට අපිට පුළුවන් ෆොටෝ කීපයක් කරගෙන ස්ටැක් කරලා හදාගන්න. ඉතින් ස්ටැක් කරනකොටත් ඔයගොල්ලන්ට කම්පියුටර් එකක් තියෙන්න ඕනි, නැත්නම් ස්ටැක් කරන්න බෑ. ඉතින් ඒකටත් මම ෆෝන් එකෙන් කරන විදිය පොඩි දෙයක් හොයාගත්තා. ඒ ගැනත් මම කියලා දෙන්නම් මේ වීඩියෝ එකෙන්ම. ඒකට ඕනි කරන ඇප්ලිකේෂන් වල ලින්ක් එකත් දාලා දෙන්නම්. ඒකෙන් ඩවුන්ලෝඩ් කරලා ඔයගොල්ලොන්ට ෆෝන් එකෙම පුළුවන් ඒ ගන්න ෆොටෝ ටික ස්ටැක් කරගන්න. මුලින්ම ඔයගොල්ලොන්ගේ ෆෝන් එකේ ප්‍රෝ මොඩ් එක නැත්තම් මම දාලා තියෙනවා Freedcam කියලා ඇප් එකක්. ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. Milky Way එක ෂූට් කරගන්න ඕනි සෙටින්ග්ස් හදාගන්න පුළුවන්. විශේෂයෙන් ෂටර් ස්පීඩ් එක, ISO මේ දෙක හදාගන්න පුළුවන්. ඉතින් ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. සාමාන්‍යයෙන් ගොඩක් අලුතෙන් ආපු ගොඩක් ෆෝන් වල මේ ෆීචර් එක තියෙනවා. සාමාන්‍යයෙන් ඔයගාව ඒ ෆීචර් එක නැති ෆෝන් එක නම් තියෙන්නේ මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ෆොටෝ එක ගද්දී මම ගොඩක් කරුණු ඇහුවා Facebook එකකින් YouTube එකෙන්. ඉතින් මේ Milky Way එක හොයාගන්න වැඩේදී මම ඇහුවා මේ ගැන හර්ෂ පෙරේරා අයියාගෙන්. ඉතින් ඔයගොල්ලෝ දන්නා ෆොටෝග්‍රැෆි ගැන ගොඩක් දේවල් අපිට කියලා දෙන කෙනෙක්. එයාගෙන් අහලා තමයි මේ ඇප් එක මම දැනගත්තේ. ඉතින් එයා තමයි කිව්වේ මේ ඇප් එක අරගෙන ඔයාට මේ හොයාගන්න පුළුවන් හරියටම තියෙන තැන. ඉතින් මම මේ ඇප් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා, ඒකත් ඩවුන්ලෝඩ් කරගන්න. විශේෂයෙන් Huawei යූස් කරන අයට Play Store යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලොන්ට මම ලින්ක් එකක් දාලා තියෙනවා. ඒකෙන් ගිහිල්ලා Huawei ඩිවයිස් යූස් කරන අයටත් ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේ විශේෂයෙන් කියන්න ඕනේ Facebook එකේ අවිෂ්ක පෙරේරා සහෝදරයා, එයාගේ මුත් මම ගොඩක් දේවල් දැනගත්තා. මේ ඔක්කොම එකතු කරලා තමයි මම ෆොටෝ එක ගත්තේ. හරි එහෙනම් මන් දන්න දේවල්, ඒගොල්ලොන්ගෙන් ගත්ත දේවල් ඔක්කොම එකතු කරලා මම කියලා දෙන්නම් කොහොමද මේ ෆොටෝ එක ලේසියෙන් ගන්න කියලා, සහ ස්ටැක් කරන විදිහ, ඇප් එකෙන් Milky Way එක තියෙන තැන හරියටම හොයාගන්න විදිහ සහ ෂූට් කරන විදිහ ගැන. මුලින්ම යමු මේ Star Walk 2 කියන ඇප් එකට. මේක කොයි වගේද කියලා බලන්න. ඉතින් මේ ෆොටෝ එක ගද්දි අපිට විශේෂයෙන් ඕනි කරන දේවල් තුනක් තියෙනවා. මේ Milky Way එක හරියටම තියෙන ලොකේෂන් එක බලාගන්න මේ ඇප් එක සහ ට්‍රයිපෝඩ් එක. මොකද මේක අපිට අතේ තියාගෙන ෂූට් කරන්න අමාරුයි. පොඩි ෂේක් එක පවා දැනෙනවා ෆොටෝ එකට. ඒ නිසා ෆෝන් එක ස්ටේබල් තියන්න මොකක් හරි දෙයක් ඔයගොල්ලොන්ට පාවිච්චි කරන්න පුළුවන් ට්‍රයිපෝඩ් එකක් නැත්තම්. ඒ වගේම හොඳට පැහැදිලිව අහස පේන තැනක් හොයාගන්න, ගස්වලට වැහිලා නැති ලස්සනට අහස හොඳට සම්පූර්ණයෙන් පේන තැන. මුලින්ම ඔන් කරන්නේ Star Walk 2 කියන ඇප් එක ඕපන් කරගන්නවා. මම දාලා තියෙන ලින්ක් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගෙන මේ ඇප් එක ඕපන් කරගන්න. එක ඕපන් කරගත්තම මෙන්න මේ වගේ තමයි අපිට බලාගන්න පුළුවන් ඉන්නේ. ගොඩක් ලස්සන ඇප් එකක්. සෑහෙන දේවල් බලාගන්න පුළුවන් 3D විදියට. දැන් මේ වෙලාවේ අපිට තරුවල පිහිටීම තමයි මෙතන පෙන්වන්නේ. අපිට හරියට මේක හදාගන්න ඕනි අපේ ලොකේෂන් එක මේ ඇප් එකට සිලෙක්ට් කරලා. ඊට තියෙන හැම සබ්ජෙක්ට් එකම තොරතුරු අපිට ගන්න පුළුවන් ඒක ක්ලික් කරලා. ඊළඟට යටින් එනවා එතන නම. අපි ඒක ක්ලික් කරපුවාම ඒකේ 3D view එක සහ ඒකේ තියෙන ইনফরমේෂන් හැමදේම බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ මේ ඉර පෙන්වන්නේ
දවල් වරුවක මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන හින්දා ඉතින් මේක අපේ ලොකේෂන් එක හදාගන්න සෙටින්ග්ස් ටිකක් තියෙනවා ඒක දැන් මම පෙන්වන්නම් මේ ඇප් එකේ දකුණු පැත්තේ කෙළවර පහත තියෙනවා icon එකක් ඒක ක්ලික් කරන්න ඊළඟට මේකේ සෙටින්ග්ස් කියන එකට යන්න ඊට තියෙන ලොකේෂන් කියලා ඒකේ කරන්ට් ලොකේෂන් කියන එක දෙන්න මේකට ඔයගොල්ලොන්ගේ ලොකේෂන් එක ඔන් කරගන්න ඕනේ ෆෝන් එකේ ඊළඟට මේ වගේ පොඩ්ඩක් ලෝඩ් වෙනවා ටික් මාක් එක වටනට පස්සේ අපිට යන්න පුළුවන් අවහු බැක් වෙන්න පුළුවන් ඉතින් දැන් මේ පෙන්වන්නේ මම දීපු ලොකේෂන් එකට අනුව තරුවල පිහිටීම ඉතින් වම් මත පැත්තේ තියෙනවා මාලිමාවක් ඒකෙන් අපිට හොයාගන්න පුළුවන් දිශාව දැන් මේකේ යට පැත්තේ තමයි පෙන්වන්නේ මිල්කි වේ එක මේ වෙලාවේ තියෙන තැන. ඉතින් මේක උඩට එන්න ඕනි අපිට රෑට බලා ගන්න. හරි. ඉතින් මම ඊළඟට යන්නේ මගේ කැමරා එකට ෆෝන් එකේ. අපි යන්න ඕනි ප්‍රෝ මොඩ් එකට. මෙතන මගේ ෆෝන් එකේ නා මෝ කියන තැන. ඉතින් කලින් කිව්වා වගේ ඔයගොල්ලොන්ගේ මේ මොඩ් එක නැත්තම් ඔයගොල්ලොන්ට අර තර්ඩ් පාටි ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඒකෙන් හදාගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන දේවල් වලින් අපි ISO shutter speed කියන දෙක තමයි හදාගන්නේ. ඉතින් මේ වැලියු දාන කොට මේක ෆෝන් එකකින් ෆෝන් එකට වෙනස් වෙනවා. මගේ ISO 1000 තියෙද්දි perform කරන විදිය නෙමෙයි වෙන කෙනෙක්ගේ ෆෝන් එකේ perform කරන්නේ. ඉතින් මම සාමාන්‍යයෙන් මේක shoot කරනකොට ISO 1000 1250 1600 වගේ ලෙවල් වල ෂූට් කරලා බැලුවා. ඒ වගේම shutter speed එක මම 25 30 මේ වගේ අගයන් වල තියාගත්තා. ඉතින් මේකට නිශ්චිත අගයක් දෙන්න බෑ. මොකද ෆෝන් එකෙන් ෆෝන් එකට සහ ඒ වෙලාවේ තියෙන ලයිට් කන්ඩිෂන් එක වෙනස් වෙන්න පුළුවන් වෙන හින්දා. ඊළඟට මම මේකේ ටයිමර් එක තියාගත්තා. කැප්චර් කරන ටයිමර් එක. ඒක ඔයගොල්ලන්ට පුළුවන් සෙටින්ග්ස් වලට ගිහිල්ලා ටයිමර් කියන එකට තප්පර ගණක් දෙන්න මම තප්පර 5ක් තියාගන්නවා. ඒකට හේතුව අපි ෂූට් කරනකොට මේක ට්‍රයිපොඩ් කරලා ෂූට් කරන්නේ එහෙම වෙලාවක අපි මේක ටච් කරනකොට පොඩි ෂේක් එකක් ආවොත් ඒක තියෙන්න පුළුවන් හින්දා තප්පර 5ක් දීලා තියෙන එක හොඳයි. එතකොට අපි කැප්චර් බටන් එක ප්‍රෙස් කරාට පස්සේ තප්පර 5කට පස්සේ තමයි ෆොටෝ එක වදින්න පටන් ගන්නෙ. ඉතින් මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඒ ෂටර් ස්පීඩ් එක අනුව ෆොටෝ එක මේ විදිහට වදිනවා. හරි ඉතින් මේ සෙටින්ග්ස් තමයි අපි හදාගන්න ඕනේ. හරි එහෙනම් දැන් යමු අපි මේක හරියටම රෑ වෙලාවේ මිල්කි වේ එක තියෙන වෙලාවේ ෂූට් කරන වීඩියෝ එකට. ඉතින් මම දැන් ඉන්නේ ස්ටාර් වෝක් 2 ඇප් එකේ. ඉතින් බලා ගන්න පුළුවන් මේ වගේ තරු රටා ගොඩක් තියෙනවා. දකුණු අත පැත්තේ මිල්කි වේ එක බලා ගන්න පුළුවන්. ඊසාන පැත්තට ටිකක් ලං වෙන්න තමයි මිල්කි එක පටන්ගෙන ගිහින් තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ පිහිටීමත් එක්ක තාම මට හරියට මේක පේන්නේ නැහැ. මොකද කන්දකින් වට වුණ තැනක තමයි මම ඉන්නේ. ඉතින් කඳු වලල්ලෙන් එහා පැත්තට වෙන්න තමයි මේක තාම තියෙන්නේ. ඉතින් මේක ටිකක් උඩට එන්න රෑ වෙන්න වෙනවා. ඒ වෙලාව වෙනකන් ඉන්නවා මං. ඒ වගේම තමයි මේ මිල්කි වේ එක හොයාගන්න ලේසිම ක්‍රමයක් මට හම්බුනේ එක තරු රටාවක්. ඉතින් මේ තරු රටාව හොයාගත්තම මට ඒක හොයාගන්න ලේසි වුණා. ස්කාපියස් කියන තරු රටාව. ඉතින් ලේසියෙන් හොයාගන්න පුළුවන් තරු රටාවක් හින්දා ඒක හොයාගෙන ඒකට වම් පැත්තට වෙන්න මිල්කි වේ එක හොයාගන්න පුළුවන් වුණා මට. ඉතින් මේ කියන තරු රටාවෙන් මේ දවස්වල මිල්කි වේ එක තියෙන තැන හොයාගන්න ලේසි. මට ගොඩක් ලේසි වුණා හඳ එළිය නැති හින්දා. මම ලං කරලා පෙන්නන මූන් කියන එක මෙතන පේනවා ඇති කළු පාටට තියෙන්නේ අමාවක දවසක් හින්දා. මං හිතන්නේ අමාවක ඊයේ අද පොඩි එළියක් තියෙනවා යටින්. ඉතින් මේ හින්දා ගොඩක් ලේසි වුණා. මොකද ලොකු එළියක් නැහැ. හොඳට තරු පේනවා. තරු පේනවා කිව්වේ අහසේ තරු පේනවා මට.
ඉතින් විදුලි කප්පාදු හින්දත් අවට ගෙවල වල ලයිට් එක නැහැ. ඒක හින්දා මට හොඳට පේනවා අදහස. මේක ගොඩක් හොඳයි. ඒ වගේ කරා නම් ඔයගොල්ලෝ ගේ ළඟ ඉඳන් ෂූට් කරනවා නම් ගෙදර එළියේ තියෙන ලයිට් ටික නිවලා බලන්න. එතකොට හොඳට පේනවා අපිට. හරි, ඉතින් මම දැන් ෆෝන් එක ට්‍රයිපෝඩ් එකට සෙට් කරගන්නවා. දැන් මං ඉන්නේ එළියක. ඈත එක ගෙදරක ලයිට් එකක් පේනවා. මම ප්‍රෝ මොඩ් එකට යනවා. ප්‍රෝ මොඩ් එකේ මං කලින් පෙන්නපු සෙටින්ග්ස් මේ වෙලාවට ගැලපෙන විදිහට මං හදාගන්නවා. ඔයගොල්ලෝ මුලින්ම ගිහිල්ලා ටයිම් එක හදාගන්න. මං ෂටර් ස්පීඩ් එක හදාගන්නවා මේ විදිහට. කියන අගයට ගන්නවා. ISO වැලියු එක මම 1250 1600 වගේ තියාගන්නවා. ක්ලික් කරගන්නවා. තප්පර 5ක් ගිහිල්ලා ෆොටෝ එක කැප්චර් වෙන්නේ. ඉතින් මේ වගේ ගොඩක් එළිය අඩු තැනක් තියෙනවා නම් ගොඩක් වැඩේ ලේසි වෙනවා. මොකද ලයිට් හැමතැනම දාලා තිබ්බොත් අපේ ෆොටෝ එකේ වටේ විග්නට් එකක් වගේ එනවා සුදු පාටට. නොයිස් ගතියත් වැඩි වෙනවා. එතකොට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ෆොටෝ එකට. වීඩියෝ එක ෆාස්ට් යවන්නම් තප්පර ගණක් යන හින්දා. හරි, ෆොටෝ එක කැප්චර් වුණා. බලමු කොයි විදිහට දාවි කියලා. වව්. ඉතින් මේ විදිහට තමයි මම දැන් ගත්ත ෆොටෝ එක පේන්න තියෙන්නේ. මේ විදිහට කැප්චර් කරාට පස්සේ අපි එඩිට් එකක් කරගන්න ඕනි. මේකේ ඩීටේල්ස් සහ ඩීටේල් වැඩි කරගෙන නොයිස් අයින් කරලා මේ වගේ දේවල් වලින් ඇඩ්ජස්ට්මන්ට් එකක් කරගන්න ඕනි. ඉතින් අපිට බැලූ බැල්මට මේ වගේවත් පේන්නේ නැහැ. සාමාන්‍ය පොඩි වලාකුලක් වගේ තමයි පේන්නේ අර ස්කෝපියන් තරු රටාවත් එක්ක. මම ගත්ත ෆොටෝ එකේ බලන්න පුළුවන් ස්කෝපියන් තරු රටාවේ වලිගය හරියේ තමයි මේ මිල්කි වේ එක යන්නේ. ඒ හරින් තමයි ටච් වෙලා යන්නේ. ස්ටාර් වෝක් 2 ඇප් එකෙන් බලලා එතන තියෙන තරු රටාවත් එක්ක ඔයගොල්ලෝ ඔන්න ලේසියෙන් හොයාගන්න පුළුවන් මිල්කි වේ එක. ඉතින් මේ ෆොටෝ එකේ බලාගන්න පුළුවන් ඔයගොල්ලොන්ට පහළ තියෙන ගස් සහ ගෙවල් වල පොඩි එලියක් පිහිදිලා තියෙනවා. ඉතින් ඒක තමයි කිව්වේ මේ වෙලාවේ මේක මම ලයිට් ආවට පස්සේ ගත්ත එකක්. ඉතින් මේ වගේ නැති හොඳට අහස පේන ලයිට් වලින් ප්‍රශ්නයක් නැති තැනක් තෝරගන්න. පැස්ස නැති දවසක් තෝරගන්න. වලාකුළු තියෙද්දි මේක පේන්නේ නැහැ. හරි, ඉතින් මේ ෆොටෝ ගත්තට පස්සේ මම ෆොටෝ ස්ටැක් කරගත්තා. ෆෝන් එකමයි එකකට ගත්තේ. ස්ටැක් කරගත්තට පස්සේ මම ලයිට් රූම් වලින් මේක එඩිට් කරගන්නවා. එඩිට් කරගත්තට පස්සේ බලාගන්න පුළුවන් කොහොමද මේකේ අවුට්පුට් එක එන්නේ කියලා. මම ෆොටෝ දෙක දාන්නම්. ඉතින් මේ ෆොටෝ දෙකේ මම ගත්ත හැම විස්තරයක්ම මම ෆොටෝ එකට ඇඩ් කරලා තියෙනවා. මං කලින් කිව්වා ස්ටැක් කරන එකත් මේ වීඩියෝ එකටම දාන්නම් කියලා. එහෙම දාන්න වෙන්නේ නැති වෙයි. මොකද වීඩියෝ එක ගොඩක් දික්ුණා හිතුවට වඩා. මම ඊළඟ වීඩියෝ එකෙන් ස්ටැක් කරන විදිය ගැන වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් ඒ වීඩියෝ එක කරනකම් ඔයගොල්ලෝ මම දීපු ඒ ස්ටැක් කරන්න අවශ්‍ය ෆයිල් ටික ඩවුන්ලෝඩ් කරගන්න. එතන අද වීඩියෝ එක මෙතනින් නවත්තනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.